සම්මා සම්බුදු සරණයිස දැතුමේ දහම් රසය පානය කරන්න සුවසේ ප්‍රසාධජනක සිදින් වාසය කරන බවත් නුවනැත්තා සැමදා ආරය උතුන් දේශීි උතුන් ශ්‍රී සද්ධර්මයෙහි ඇලි ගැලි වාසය කරන බවත් සම්බුදු දහම අපට පෙන් වාාදනවා. සැතිනි ඔබ ේස්ත්‍රවයේ කිරිබට බලාපරත්තුන ධර්මදේශනාවවත්. දහම් රසය පානය කරමින් උතුම් වූ නිවනින් සැරසෙන්නට ඔබ හට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනයේ මේ පැරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනී මැදිියයට වැඩමකද පූච්චපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවණය ස්වාමීන් වහන්සේ. අපි පළමුුවෙන් සාදුනාදු දී නමස් කාරපූර්රක පිළිගනිමු සාධූ, සාධෝ සාධෝ මෙමධර්මදේශනාව සහහා දැහැති දායකත්වය ලබාදනවා හිබපුාන මුල්ලේරියාව නව නගරය ජයන්තිමාවතයේ පදිංචි, අනිල් වනිගසූරිය මහතා බද්්‍රා වනිගසූරිය මහත්මිය සහ තෙනුක් වනිගසූරිය පුතරුවන් නැතුළු පින්වත් පිරිස. සමන්තාචකවාලියසු අත්‍රගච්චන්තුදේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥාන චාරස්සෙ දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබබ සතුුතමස්ස ධම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරය දස්සෙ සබ් සත්තුති මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානං වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට බදාල අති ශ්‍රේෂ්ඨතර වූ රතන සූත්‍ර දේශනාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි මේ වෙනකොට ධර්මදේශ තිස්තුනක් සිද්ධ කරලා තියෙනවා. අද මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදුකරන්න බලාපොරොත්ති වෙන්නේ ඒ කෝටි ලක්ෂයක් සක්වලේ ආග්ඥාචක්‍රයේ පතුරුවමින් දේශනා කොට වදාල උතුම් දේශනාවේ තිස් හතරවෙනි ධර්ම දේශනාව. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ උතුම් සූත්‍ර දේශනාවට අයත් පස්වෙනි ගාථ රතනය පස්වැනි ගාථ රතනයේ අවසාන කොටස තමයි අද දේශනාවට එකතු කරගණ්ඩ බලාපොරෘත්ති වෙන්නේ. අපි තිස්තුන්ගනි ධර්මදේශනාව නිමා කරනකොට භාගිතුන් වහසේ දේශනා කොට වදාල මේ අට්ටන් ගිකෝච මගගානං කේමං අමතගාමිනං අට්ටකතා පාටයේ අපි සාකච්ඡා කරන්න ඒදනා අට්ටන් ගිකෝච මගගානන් කේමං අමතගාමිනන් කෙල කියනෙ නිවනට යන මාර්ග අතරින් ආර්යෂ්ඨාංගික මාර්ගයේ බිය රහිතයි මහණනිි කියලා දේශනා කොට වදාළ. ඒ වගේම මජිම නිකායේ මහා චත්තාරික සූත්‍ර දේශනාව සඳහන් කරනවා අරියන් වෝ භික්කවේ සම්මා සමාධින් දේශස්සාමී සඋපනිසන් සපරිකාර මකදද මේ සඳහන් කරන්නේ මහනෙනි නුඹලාට මේ ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන්නම් කියල භගගතු වහස ඊළඟට සඳහන් කරනවා. රයවූ සම්මා සමාධිය දේශනා කරන්නම් කියහම උපනිශ්‍රය සහිත සම්මා සමාධිය දේශනා කරම් නම් කෙල්තමයි සඳහන් කරන්නේ. එතට මේ සම්මා සමාධිය දේශනා කරන්නම් කෙල සඳහන් කරහම මහා චත්තාාරීෂක සූත්‍ර දේශනාවේ ඒ කාරණාව පැහැදිලි කරනවා මේ සම්මා සමාදය න, යම් ආනන්තරීක සමාධියයක් භාගිතුන් වහන්සේ දේශනා කලාාද ඒ ආනන්තරීක සමාධිය කියල කියනම කේටද කියලා. ආනන්තරීක සමාධිය කියල පිනතරී සඳහන් කරන්නේ මෙතන පැහැදිලි කරනවා ආනන්තරීක සමාධිය කියල කියන්නේ යම් කෙනෙක් සෝවාන් මාර්ග සිත පහළ කරගත්තර පස්සේ මාර්ගසිතෙන් පස්සේ එළවෙන්නේ පලසිත එතට යම්වෙලාවක මාර්ගසිත පහළ වනා නං පලසිත පහළවෙන්න ගතවෙන කාලය චිත්තක්ෂණයක් තරන් ඉතාම පුංචි කාලයේ. එකැන් ඒක සාමාන්‍ය කෙනෙකුට මෙන්න මේවාගේ කාලයක් මේවාගේ ඉඩක්තිීනව කියලා ප්‍රමාණයක්වෙන්නන්න බයි චිත්තක්ෂණයක් කියල කියහම. සාමාන්‍යයෙන් තත්පරයකට උපදින සිත් ගාන කෝටි ප්‍රකෝටි ගානක් කියල කියන්නේ. එතට මේ තත්පරේකට සිත් කෝටි ප්‍රකෝටි ගාණක් උපදිනවනන් මේ දෙකක් අතරතියෙන කාලේ තමයි මේ චිත්තක්ෂණය කියළ කියන්නේ. එතට දැන් තත්පරය කියන කාලයේ ප්‍රමාණය අපි දන්නවා කොයි තරං ස්වල්ප කාලයක්ද එතකට ක කාලය ඇතුළේ සිත් කෝටි ප්‍රකෝටි ගැනක් උපදිනවනං මේ සිත් අතර තියෙන කාලයේ අපිකෝමද ගණ නේ කරන්නේ. ආං ඒ කාලයේ ගැන තමයි මේ කතා කරන්නේ. යම් මාර්ග සිතක් පහළ වනා නං ඒත් එක්කම පලසිත පහළ වෙනවා. එතර මේ මාර්ග සිතයි පලසිතයි අතරේ කිසිම ඉඩක් අපිට පෙන්නන්ඩ පෙන්නන්නට පුලුවන්කමක් නෑ. නමුත් ආන්ගේ කාලේ තමයි. මේ ආනන්තරීක සමාධියයි කියලා කියන්නේ. ඒ භාගිතුන් වහන්සේ සඳහන් කරනවා අන්න ඒ අතරක් නොලබාම නොතබාම මාර්ගඵල ලාබයාට පලසිත පහළවෙන නිසා ඒ මාර්ගසිතය උපදින සමාධියයට ආනන්තරීක සමාධියයි කියලා සඳහන් කරනවා. ඒ කාරණාව නැවත පැහැදිලි කරනකොට කරුණු දක්වොනවා අනිත් තුන් මාර්ගයටත් සමයි කියලා සකදාගාමී මාර්ගයට අවතයරණ වුණ කෙනා සකදාගාමී පලේශක්ෂාත් කරන කාලය අතරත් එකටත් කියන්නේ ආනන්තරික සමාධියයි අනාගාමී මාර්ගය ලබාගත්ත කෙනා පලේට සමගාම ලංවෙනකොට ඒ අතර කාලටත් කියන්නේ මේ ආනන්තරීක සමාධමයි අනාගාමී පලට පත්වෙච්චි පුද්ගලයා පලේගාවට යනකොට නත අරහත්ත මාර්ගයෙන් අරහත්ත පලට යන්නකොට අතර සමාධයටත් කියන්නේ මේ ආනන්තරක සමාධියමයි ඉත මෙ මේ කාරණාව තමයි ආනන්තරීක සමාධිය කියලා හඳුන් වලා තියෙන්නේ හැබැයි අපිට සාමාන්‍යයෙන් ඇතිවෙන සමාධයට වඩා මේ සමාධිය කොයිතරං විශේෂයි දෙකන කාරණාව මෙතන ඉස්සරහට තවට්ටික් හැලි තිවා මාර්ගසිත පහල වනාට පසුව පලසිත පහලවීම නවතාලන්ට සමත් කෙනෙක් මේලෝකෙනය කියන කාරණාව විශේෂයෙන් දක්වනවා. මාර්ගසිත ලැබුවට පස්සේ ඒ පුද්ගලයා පලසිතට ළඟ වෙනවා කෙනෙක නවත් අන්ඩ මේ ලෝකෙ ට කාටවත් පුළහංකමක් නෑ. කෝටි ලක්ෂයක් සක්වලේ කල්පාන්තයේදී කල් පන්තේ දමේ මුළු කෝටි ලක්ෂයක් සක්වලම විනාස වෙලා එනවා එත මේ කෝටි ලක්ෂයක් සක්වල විනාස වෙනකොට යම් කෙනෙක් මාර්ග සිත පහළ කරගෙන නං ඒපුදගල පල සිත පහළ කරගන්න තුරු කල්ප විනාශය නවතිනව කියල සඳහන් කරනවා එතරං සුවිශේෂී අවස්ථාවක් මාර්ග සිටන් පල සිතට ළඟා වෙනව කියන කාරණාව හැබැයි එකති ඉතා වේගව අවස්ථාවක් සුළු මොහොතක් පමණයි ගතවෙන්නේ. ඊනකට නැවත පැහැදිලි කරනවා යම් පුද්ගලයෙක් මරණසන්න වෙලාන. මාර්ග සිත පහළ වෙලයි තියන්නේ. ඊනක මොහොත පලසිතර ළඟාාවෙන මොහොතයි. මාර්ග පලලාබයා පලලාබියෙක් බෞට පත්තනතුරු මරණයත් ඔහුස ඔහු ළඟට ලංවවෙෙන එක නවත්තනවා කෙස සඳහ කරන. ඒ තරම්ම සුවිශේෂී අවස්ථාවක් මාර්ගසිතන් පලසිතට ළඟාවෙනව කියන කාරණාවර. පිනිතිනි සඳහන් කරනවා මේ කෝටි ලක්ෂයක් සක්වලේ විනාසේ නතර කරන්න පුළහන් නිසා අංේ පුද්ගලයට කියනවා ටිතකප්පි කියලා. මේ මාර්ගසිතෙන් පලසිතට ළඟා වෙන පුද්ගලය හඳුන්වන්ඩ නමක් තියෙනවා ටිතකප්පි කියලා. එක විශේෂ නමක්. ඒගේ නැවතත් සඳහන් කරනවා සෝවාන් මාර්ග සමාධිය ලබාගත්ත පුද්ගලයා. ආවුෂයේ අවසන් වෙන්ඩ ආසන්න වෙලා නං අප මුලින් සෙහිපත් කරපු කාරණාවු. ඔහු පලසිතට ළඟා වෙනතුරු මරණය ඔහුළඟට එනේ එක නවත්වනවා කියලා. ඒ තරං විශේෂයි. තේන සමාධනා සමෝන විජ්්‍යති. අපි මේ රතන සූත්‍රයේ කතා කරන්නේ. සමාදිනා තේන සමෝන විජ්්‍යති. මෙතන පැහැදිලි කරනු අට්ට කතාවේ තේන සමාධනා සමෝන විජ්්‍යති. ඇයි ඒ කියන්නේ. ආනන්තරීක සමාධයට සමාන වූ වෙනත් සමාධයක් නං නැති බව විශේෂයෙන් මේ වශන කීපෙන් පැහැදිි කරනු නන්තරීක සමාධිය හා සමාන විශේෂ සමාධියයක් මේලෝකෙ තවත් නෑ කියලා. එතවට තවත් ඒවාගේ විශේෂ සමාධියයක් නෑ කියල කියන්නේ මොන හේතුව නිසාද කියන කාරණාව පැහැදිලි කරනවා අන්න එවන් වූ මාර්ග සමාධිය ලොවතුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කලා අගේ කළ මෙ සමාිය භාගිතුන් වහන්සේ ඉතා විශේෂ වශයෙන් වර්ණනා කළ නිසා. භාගිතුන් වහන්සේ ඉතා විශේෂ වශයෙන් අගය කළ නිසා මොකක් නිසාද කියෙල සඳහන් කරනවා. මෙන්න මේ සමාදී ඇතිවීම නිසා කෙරෙ සහමුලින්ම නැතිවීමෙන් සිත පිරිසිදියෙනවා. මේ සමාධය මිච්චර වටින්නේ පළවෙනි කාරණාවල උතුරා බුදුරජාණන් වහන්සේ මේ ආනන්තරීක සමාධී තා උසස් කරලා වර්ණනා කළ දෙවනි කාරණාව සඳහන් කරනවා මේ සමාදී ඇතිවීම නිසා කෙස් සහමුලින්ම නැතිවීමෙන් සිත මනාව පිරිසිදු වෙනවා. ඉළඟට සඳහන් කරනවා සිත පිරිසිදවීම නිසා මේ සමාධියත් ඉතාම. සිතත් පිරිසිදු කරපු නිසා යානන්තරීක සමාධියත් ඉතාම පිරිසිදුවයි. හේතුවට තුංගනි කාරණාව පැහැදිලි කරනවා මාර්ගට අනතුරුව පලය උපදවන නිසා ඒ ආනන් තරීකයි. මාර්ගයෙන් පස්ස පලය උපදවන නිසා. නන්තරීකයි මේ ලක්ෂණවලින් යුක්ත වෙනත් කිසිම සමාධයක් තවත්න නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසාම මේ ආනන්තරික සමාධිය ඉතා සුවිශේෂී සමාධිය කැටියට භාගිත ව හසගේ කරවා. ඊලට පිනතිනනි සඳහන් කරනවා ප්‍රථමත් ්‍යාන ආදී රූපාවචර සමාධියයක් හෝ ආකාසා නංචායතනාදී අරූපාවචර සමාධියයක් හෝ මාර්ග සමාධියකට කිසි සේත් සමාන නැ කියලා. ඉගනේ ප්‍රථමධ්‍යාන සමාධියත් ඊළඟට සඳහන් කරනවා ආකාසානංජාර්තනාදී අරූපාවච්චර සමාධිය මෙයානන්තරීක සමාධයට කිසි සේත්ම සමානවෙන්නේ නෑ කියලා. මකත්දේකට සමානය නොවෙන්න්ඩ හේතුව. මෙ ප්‍රථමධ්‍යානය එළඟට ආකාසානංචායතනාදී සමාධීන් ලබාගත්තායේ දෙව්ලොව උපදිනෝ බඹල උපදිනෝ. කවදහරි කාලෙක ඒ දෙව්ලවින් බඹලොවින් ආවශ්‍යචත ඉවරවුණහම එයිං චුතවෙලා නිරයවල් වලත් උපදිනවා නමුත් යම් කෙනෙක් සෝවාන් මාර්ගන්ග. සෝවාන් පලට ළඟා වුනානං එවන් වූ පුද්ගලය නැවත කවර කවමදාකවත් සතරාපායක උපත්තිය ලබන්නේ. කැ නිරේක උපත්තිය ලබන්නේ විශේෂයෙන් නිරේක උපත්තිය ලබන්නම ලබන්නම නෑ. ති එනිසාඒ අතිවිශේෂයි. කල්ප ගනන් බඹලොව සැපවින්ද බඹලවිින් චුතවෙලා නිරේටය. මේ කතා කරන මමත් දේශනාවාහන ඔබත් අපි බඹලොව හිටපු නැති අයි කියලා කාටවත් කියන්න පුළු ංකමක් නෑ. මේ තරං දීර්ග සංසාරයේ අපිට බුදුවරු ඕන තරම් මුණගැහුණා. තවත් නොේ කෙසි ප්‍රරුජ්ජාවන්ගේ පැවිදි වෙලා ධ්‍යාන අභිග්ඥා ලබල ඒ ජීවිතවලින් සමුවර්ගන අපි බ්‍රහ්මලෝකොල ඉපදිලා හිටපු වාර මෙච්චරයි කියල සීමා කරලා කියන්න බැරි තරං වාරවල අපි බඹලුව හිටපුයි. ඒ බ්‍රහ්මලෝකෝල හිටපු කාලේ පෙරකරගත්ත කුසල් බඹලොවදී බුක්තිවිඳල බඹලොව තවත් වාසය කරන්න තරන් කුසල ශක්තියක් නැති නිසා අපි බඹලොවිං චුතවෙලා දිවියලෝකවල ඇවිල්ලා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දිව්‍ය සැපවිඳපුයි. හමලෝකොල කල්ප ගනන් සැපවින්ද. දෙවිය ලෝකොළලාවුදු කෝටි ගනන් දෙවස සැපවින්ද. ඉහළම දිව්‍ය තලේදලා පහළම පහළම දිව්‍ය තලවලට එනකං. අපි ක්‍රම ක්‍රමින් ක්‍රම ක්‍රමින් පල්ල හැටමාව. ඒ අපි පිනා අඩුවෙන නිසානි. පහලට එන්නේ පිනාඩුවෙන නිසා. අපි ළඟ විශාල වශයෙන් මුදල් තියෙනවනං මේ රටේ වේවා පිටටක වේවා ඉතාම සැප සහිත තැන්වල ගිහිල්ල අතර වෙලා වාසය කර්ඩ පුළවා. නමුත් මුදල් හිගවෙන්ඩ හිගවෙන්ඩ අපිට යන්න තින උසස් උසස් තැන්වලට යන්ඩ තින අවස්ථාවත් හෙරල්ලේවා. එතට අපි තෝර ගන්නන්නේ ඒ මුදලට ගැලපෙනතනක්. අපි මඟ තොටේද කෑමබීම ගණ්ඩ ගිය අේ තියෙන මුදල්ලෝට ගැලපෙන තැනකට තමයි පියාහාර ගණ්ඩයෙන්. නමුත් ලොකුමුදලක් තියෙන අය තැනකට යන්නෙත්න පොඩි මුදලක් තියෙන අය ලොකු තැනකට යන්නෙත්නේ ති ඒවාගේ අපි පින හීනවෙඩ හීනවෙඩ අපි ඉහල ඉහල තලවල ඉඳලා පහලට 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 එනවා එදර පහළ තරවල තියෙන සැපසම්පතු අඩුයි පහළ තලවල තියෙන ආවිෂත් අඩුයි ැබ සපාඩුයි කල කියෙ දි්‍ය ලෝක මට්ටමින් සැපාඩුයි කියන එකයි අපේ මට්ටමින් ඒම නෙමෙයි එහෙම පල්ලහට මැවිල්ලා ඒ අන්තිම පහළම දිව්‍ය තලවල වාසය කරන්නත් අපිළඟ පු්්‍යි ශක්තිය මදි නිසා තමයි අපි දැ මෙහ ඇවිල්ලෙන්නේ ඉහළ ඉඳලා බැහැගෙන බැහැගෙන පහලට තමයි මේ දැ මේ ලෝකෙ ජීවත්තයෙන්ට වාසය කරන්න තියෙන පුුණ්‍ය ශක්තියත් තියන වඋනාාට පස්සේ අපි මෙහෙනුත් යන්ඩුවනේ එතකොට කොහට දෙයන්ඩවෙන්නේ පස්ස අපියනකං බලාගෙනඉන්න තවත් ලෝක හතරක් තියෙනවා එතමයි සතරපායි එහෙම කල්පනා කරල බලහම අපි මේ ඉන්න කොහේ යන ගමන් කියලා හිතනවාද මම නිතරම සඳහන් කළේ හතරාපායට යන අතර මඟ පුංචි නවාතැම්පලක තමයි මේ ක නවාතැන්පොල හරි වටිනවා මොකටද යන්නේ කහටදිගන එක තීරණය කරන්නට. පහලට යනවද නැත්තන් ආප හු ඉහල යනවද කියල තීරණය කරන්ඩ මෙතන හොඳ තෝ තැන්නක්. එන්ද මනුස්ස ලෝකෙ කියල කියන්නේ හරි වටින තැනක් නමුත් පුංචි කාලය යපිරි තියෙන්නේ. මෙ පුංචි කාලයෙන් වහහා ප්‍රයෝජන ගතයුතු නිසා තමයි අතීතිය ඉඳලම් කරුණු පැහැදිලි කරන ගොට දේශනා කළේ. හිසට ගිනි ගත්හම ඒ ගින්න නිමන්ඩ වෙහෙසෙනවට වඩා කරගණඩ බැරිවුණ කුසල කරමයක් කරගණ්ඩ උත්සාහ කරඩ කියලා කෞුද මේ කාරණාව කියන්නේ අරක කියන ශාස්තරුවරයා කාරණාව කියන්නේ අරක කියන ශාස්තෘුවරය. ඒකාල මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු හැටදාහයි මිනිස්සුන්ට ලෙඩ තිබුණේ ලෙඩ හයයි ෙඩහය අදත් තියෙනවා හැබැයි අපිට ලෙඩ නෙමේ එදා වෙන කිසිම ලෙඩක් නැති නිසා ඒ හය තමයි ලෙඩ කියලා සැලකයි බඩගිනියෙනවා ඒක ලෙඩක් තිබහ එනවා ඒ ලෙඩක් උණුසුම දැනෙනවා ඒක ලෙඩක් සීතල දැනෙනවා ඒක ලෙඩක් වැසිකිලිය අන්ඩෝන එක ලෙඩක් කැසිගිලියන්ඩෝනය එක ලෙඩක් අවරුදු හටදහ කාල මිනිස්සුන්ට තිබිච්ච ලෙඩ දෙන අවුරුදු හැටදාහක් ආවිෂයි මෙන්න මේවාගේ රෝගහයක් පමණයි තිබුණි ඒ කාලෙ තමයි කියන්නේ හිසට ඇවිලනු ගින්න නිමාගණ්ඩ යම්සේ වෙහෙසෙනවාද ඊට වඩා වෙහෙසෙන්ඩෝන කරගඩ බැරිවෙච්චකු සල්ටික සම්පූර්ණ කරගන්ට එදර මේ කාලෙ ඔය කතාව කියන්න ගියොත් මොව දිහ කියඩ වෙයිද කියෙලපිට තේරෙන්නේ මොකද මේ කාලේ අපිට තියෙන ලෙඩව අපිවත් දන්නේ නෑ. සමහර කෙනෙක් යම්රෝගයක් නිසා මරණයට පත් වෙලා වෛ්‍යවරය වාර්තාව වන්නත් මාසතුනක් ඉදරගියහම. න්න ඒ තරං ලෙඩරෝග ඉතාම පුංචි ආවුෂ්‍යයක් නමුත් වාසනාවන්ත තැනක් අපි තමයි තීරණය කරන්නඩෝන මේ කෙටි කාලේ තුළ මං මොනවද කරන්න කිය. ඒ කතාව තමයි මෙතනම කිය එකත් තේරුම් ගඩ අපිට අවස්ථාව මෙතන දීතුරු කරලා දෙනවා එදර අපේ පවුල කියල කියන්නේ ගෙදර කියල කියන්නේ හරයට හතර මං හන්දිිය වගේ හතර මං හන්දයේද වෙන්නේ හතර පැත්තකින් යන පිරිස හන්දියේද මුණගැහෙනවා ඒගොල්ලු හන්දයේද එකට එකතු වෙලා අපහ වෙන වෙන පැතිවල්ටයන අපේ ගෙදරත්තේ වගේ. කොහෙන්ද කොහෙෙන්දපුු කට්ටේ ගෙදරදි මුණගෙහිලා අපි දන්න ඇනි කොහෙන්දවි කියලා අම්ම තාතා දැන්නේ අපි දෙන්න කොහහින්දල දවි කියලා මේ ලෝකෙටාව කොහින්දලද කියලා. ඒ දෙන්නම දන්නේ ලොකුපුතාව කොහහින්දලද පොඩිපුතාව කොහහින්දලද දවාවෙ කොහහින්දලද නොදන්නවා වුණට එකම ගෙදර එකම තැනදි මුණගැහිලා. හැවයි මේ ලෝකෙ කටයුතු කරන අතරතුරේ හ ුිවෙනකට ඔු එක තැන්ගොට යනවා අම්ම වෙන කොහෙවත් තාත්ත් තව කොහෙවත් දරුව තව කොහෙවත් කලාතුරකින් දෙන්න එක පාරයන්න්න පුළුවන් කලාතුරකින් පවුලිමායක පාරයන්ද පුළිවා. හැබ ඒකට විශාල සත්පුරුෂ්‍ය සමාගමක්තයෙන්ටනේ. එම නැත්තන් හැමෝටම එක පාරයන්ඩ බැරිවෙනවා. එති ඒ වගේ මෙතන මුණගැහිල්ලා අපි වෙනත් විධ විධ කාරයන්ට කාලේ නාස්තිකරනවා ඊට වඩා නිකරුණේම තවත් නොයෙක් තැන්වල වාඩි වෙලා ගත කරන කාලේ නාස්තිිකරන කාලය ඕන තරන්තියෙනවා නම් එහෙම නාස්තිකරන්ට කාලය කිට අපිට නෑ හරියටම මේ සමාජ සංසාරිතේරෙනවන. ගත වෙන හැම මොහොතත්ම අපට වටිනවා ඒක මිලෙක් මිල කරන්් බැරි තරමට වටිනවා. මේක අවබෝධ කරගත්තන අපි කවදාව රූප වාහනියක් ගව පෑයගානක් නතරවෙඩ බෑ. අපිට කවදාවත් බංකුවක් උඩි ඉඳග අල්ලාප සල්ලාපේකට පෑගානක් ගත කරන්න බෑ කවබෝධ වෙච්ච නැති නිසාසයි සතර අපායේ තියන දුකතේරුුණේ නැති නිසයි නිරේක තියන යානක බව අවබෝධ නූන නිසයි අපි තාමත් මේ විදිහත නිදමින් ආදී කාරණාවංගෙන් කාලේ නස්ි කරලගන්න. මේ නාස්තිවන කාලයේ වටිනාකම තේරෙන්නේ මරණසන්න වෙන කොට. අවුරුදු තිහක් ජීවත් කෙනෙක් අදවසකට පැයාටක් නිදාගත්තො. අවුරදු තිහා අවසන් වෙන කොටයි තේරෙන්නේ අවරුදු දහයක්ම මන්න්‍ය දලා හිතයෙන කියලා. අවුරුදු තිහක් ජීවත්වෙන කෙන අවුදු විශ්සයිය හැරිලායින්දල තියරෙන. එතකොට තරෙන්නේ නද අවරුදු දදාහය තිබ්බනං මට කොච්චර දෙයක් කර ගණඩි තිබුනට කියලා. න අවරුදු හැටක් ජීවත්ව වනුත් අවුරදු විශසක්නය දලා. මරනාසන්න වෙනකොට තේරෙනවා අහවල් අහවල් වැඩ මෙච්චර තිබුණ නිසා මට මේ කටයුතුටික කරගන්න බැරි වුණා නමුත් නිදාගත් අවුදු විශ්‍ය තිබන නම් මට කොයි තරං ප්‍රෝජණනයක් ගණ්ඩ තිබුණට. අන් එහෙම කල්පනා කරන්න මේ සසර මනාව යට හෙන්ඩෝන ින්දතුද.ඒේ නිසා මෙතන සඳහන් කරනවා ප්‍රථමත් ්‍යානය රූපාවචර සමාධියත් ආකාසානංජායතනාදී අරූපාවචර සමාධියත් මේ මාර්ග සමාධියයට කිසිසේත් සමානවෙන්නේ නෑ. ඔද දෙව්ලෝ බඹලෝ උපදිනවා අසීමාන්තිික සැප සම්පත් භුක්තිමින් දිනවා නමුත් සංසාරි කෙරව ලක් නෑ. නමුත් ආනන්තරීක සමාධිය කියල කියන්නේ අපි දැ දන්නවා මාර්ග සිතයි පලසිතයි අතර තියෙන මේ සමාදිය එකකෙන්නේ. මාර්ගසිත ලබාගත්ත පුද්ජලයා අනිවාරෙන් පලසිතට ලඟාවෙනවා. සෝවාන්ඵලයේ ශක්ෂාත් කරගත්ත පුද්ගලයා කවදාවත් සතරපායිට යන්නේ යන්නේ නැති කෙනෙක් කියන කාරණාව භාගිතුන් වහස මනාව දේශනා කොට වදාලා. එතට මේ සෝවාන් තත්ත්වය කියල කියන්නේ මේ ලෝකෙ කෙනෙකුට ලබන්්ඩ තින හරි උත්තරීතර තත්ත්වයක් උත්තරීතර මාර්ගය මාර්ගඵලය. බුදුරජාණන් වහස කොතනවත් දේශනා කරන්නේ නෑ අඩුම තරම මේ ජීවිත සෝවාංවත් වෙන්ඩුස්සා කරන්න කියලා. බුද්ධාගමි කිසි තැනක කියන්නේ නැතිවචනය. සෝවාංවත් වඩ කියලා. එන මොකද භාගිතුන් වහස දේශනා කරන්නේ. භාගිතුන් වවාස දේශනා කරන්නේ කෙසේ හෝ රහත් වෙඩ මුස්සා කරන්නේ රහත් වෙන්ඩම වීර්ය වඩාගෙන යනකොට අදුුම තරම සෝවාන් වත් වෙන්ඩ පුළුවන් වෙනවා. සෝවාන්වත් වෙන්ඩ උත්සාහ කළොත් ඒකවත් නැතිවයන. එනිසා වීරය වැඩි කරගැන්්ඩ රහත් වෙනවා මයි කියෙන උත්සාහහි තමයි හැම වෙලාවම අපිගවතයෙන්ර. ගෙතර මම සඳහන් කලා මේ සෝවාන් ආර්ය පලය කියලා කියන්නේ මේලෝක හරි සුවිශේෂී අවස්ථාවක් කියලා. ඔබ විසි ම විසි. කරන ලද අකුසල ධරමයන් කොච්චරද නිමත් නැති අකුසල් කලා සංසාරය ඒ අකුසල් ලොක්කොම අපිට විපාකදීලද මේ වෙනකොට ඒ අකුසල් ලොක්කොම විපාකදීලනෑ අපි පිටි පස්සේ අපිට පේනවනං අපි නිරේට ගෙනියන්ඩ බලාගෙන ඉන්න අකුසල්ම හැතැත්ම ගනන් උස කඳු වගේ නමු ඒක කරුමයක්වත් තාම පලදීලනේ සියල්ලම ලෑස්තී මට විපාකදෙන්ට ඒ තරන් සංසාරය අපි කරම කළා නවත් බුද්ධාන්තරයක් ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස්‍ය ජීවිතයක් හම්බ වුණ නිර්මල දහම් අපිට හම්බ වුණ එක සරණක්වත් නැතුව මේ සංසාරය අසරණ වෙලා හිටපු අපිට මේ ජීවිතයෙන් තුන්සරණක් මහම්බවට සරනක්ම ලැබිල තියෙන වෙලාවෙ සතරාපායට යනවන අපි තරන් තවාවාසනාවන්ත පිරිසකුත් නෑ. අංගේ තිසරණයෙන් ප්‍රයෝජනාරගෙන කකට පුළහන් වනොත් රහත්වෙන් උත්සාහ කරන කොට සෝවාංවත් වෙන්නේ. අ මාව සතරාපායට ගෙනහිල්ල වද දෙන්ඩ බලාගෙන හිටපු සියලුම කර්මවලට මවත් අරරිද සිද්ධ වෙනවා නැතැගේ හැම කරමයක් මසරනය වවා ඒ කර්මයන් බලාපොරොත් වෙලා හිටපු දේ සම්පූර්ණ කරන්න බැරුව හෙනයි කියන්නේ. සෝවාන් මාර්ගසිත ලබල පලසිත ලබාගන්නවත් එක්කම මාව නිරයට ඉතත් සතරපායට ගෙනියන්ට බලාගෙන හිටපු කර්ම සියල්ලම අහෝසි වෙලා යන්නවා. අන්න එතැන තමයි කර්ම අහෝසි වෙන තැන. මෙම නත්තන් කවදාවත් මම කරපු කර්ම අහෝසි කර්ම බවට පත්වෙන පත්වෙන තැනක් නෑ. ඒ කර්ම යටපත් කරන්න පුළුවහන් වෙසක් නැති කරන්න පුළුවන්කමක් නෑ යට කරල තිබනට රබර් බෝලයක් යටකරගෙන හිටිය වගේ කොයි මොහොතේ මතුවේද දන්නේ මේ ජීවිතෙත් එහෙමයි. හොඳට ජීවත් එච්ච කෙනෙ වැඩි කල්යන් ඩිස්සරල ඉතාම දිලින් දෙෙක් බවට පත්තිනවා. ඉතාම දිලිඳ මත්ත මේ හිටපු කෙනෙක් වැඩි කාලයක් නොයා බොම පහොසතෙක් බවට පත්නවා. බොහොම කායික සුවය මානසික සුවය තිබුණ කෙනෙක් කීළඟ සතිය බලනකොට ජීවිත කාලටම නැකටින් නැති වෙන තරමට රෝගාබාද හැදිල ඇදමටිලා. අර කරුම මයිකයි සඳහන් කලේ හුලංපුරුවපු බෝලයක් යටගහගෙනන්නා වගේ කොයි මොහොති මත්වේද දන්නේ. නවත් සෝවා නාය මාර්ග පලේ ලබාගත්ත පුද්ගලයා සතරාපායට අරගෙන යන කරම ඔක්කොමහු සි කරනවා. නමුත් නිවන්දක්නා ජාති දක්වා වැඩිමුණු තාත් මහතා මෙන්න මේ කාලය ඇතුළේ මේ ලෝක වශයෙන් විපාක දෙන්නට තියෙන හැම කරමයක්ම විපාක දෙනවා සතරාපාටයට ගිෙනියන්නේ නෑ විතරයි මේ ලෝක වශයෙන් එතික් විපාක දෙන සියල්ම කරුම විපාක දෙනවා. එක තමයි සංසාරය ස්භාවයේ. ිසාම හරජජ මොනතරං අවාසනාවන්ත ඉරණමකට මූුණදීල්ලද මේලෝකින් සමගත්ති නමුත් සෝවාං විචාරයන් වහන්සනම විපාක දෙන්නේ සංසාර කරගත්ත කර්මය ඒ කරමඒ පෙරාත් මොල නිරට අරංගිහිලවද දෙන්න ඇති නමුත් මේලෝක වශයෙන් වද දෙන කොටස සෝවාංඋුණනාකෙල අයිං වෙලා යන්නේන කාරණාව පැදිලි කරලා තියෙනවාමකක්ද සෑමලුවක පාවාන්දා ඇවිද පයකත් බනාහන්ඩලාපු පැදිරුටික පයි සෝදන්න ඇතුව පාග්ය එකත් මේ වගේ කර්ම කාරණාටිකක් තමයි පැදිලි කරන්න එහෙම නහම වර්තමානී බංහිතන්නේ අපිට අපි ගැනා පොවිතන්ට වෙනවා ඉති ඒ වගේ මේ ජීවිතයේදී විපාක දෙන කරම ෝවාන් වහන්සේල මේ රහතන් වහස ඩිතරක්නවේ භාගිත ව හ සිටත් පාකදලා. නමුත් නිරේට රංගිහිල්ල පාක දෙන්නේ විපාක දෙන්නේ නෑ ඒ ස්වභාවේ අහුසි වෙලයි තියෙන නැවත කවදාවත් නිරේගාමී කරුම රැස් කරන්නෙත් නෑ. සෝවාන් වහන්සේ අතින් ආය කවදාවත් නිරේගාමී කරුම රැස්වෙන්නෙත් නෑ එහෙම කරුම රැස්වේදි කියලා බයක්වෙන්න දීකුත් නෑ වර්තමාන සමහරලාට සහර තැංවලකව සෝවාන් වහන්ස තිනුත් පන්සිිල් උල්ලංගනය වෙනවා කියලා. සෝවාන් පලසිත සභාගත්ත ඕනෑ මාරයෙන් වහසනමක් අති මොනම හේතුවක් නිසාවත් පංචසීලේ උල්ලංඟනය වෙන්න වෙන්න නෑ කියන කාරනාව නිර්මල ධර්මයතුළ මනාව පැහැදිරි කරනවා. බයි අටසිල් රකිනවා කියන කාරණාවක් කාරණාවක් නෑ පන්සිල් උල්ලංගනය වෙන්න කියන කාරණාවයි සඳහන් කරලති. ්‍රාත්‍ර රන්න බව කරනවා සමහල්ලාට නැටුම් ගැයිම් වැයුම්වාගේ දේවල් දකිට බලඩ පුළුවන් අෂ්ටාංග සල ආරක්ෂ කරනාව කියන මේන පන්සිල්ුල් ලඟන කරන්නේ නැ කියන කාරණාවයි පැහැදිලි කරන්නේ මොනම හේතුවක් නිසාවත් ඒ කාරණාව සම්බන්ධයෙන් සැකළ යුතු නැහැකින කාරණාව විශේෂෙන් දක් කොලාතියවා සතරායක උපදදින්නේ නැහැ කියල සඳහන් කරලා තියෙන්නේ පන්සිිල් උල්ලංගන වෙන්න නැතිනිසා. එොට ඊළංට කාරණාව සඳහන් කරහම මෙතුවට කෙනෙක් කහන්ඩ පුළු හන්නේ. ඉක් නැටුම් ගැුම් යුම් බලහම සතරපායන් නැද්ද විකාල බෝජනය කළුත් සතරාපායන් නැද්ද එම කාරණාවක් බුදුරජාණන් වහසසි කොහෙවත් දේශනා කරල දේශනා කරල නෑ. දෙමනක් ති සිල් පන්සිල් න ග හි ති අපය බේරෙන්්ඩම බැරිවිෙන්ඩි. ආත්‍රිය හාරයු බහව කර නිසා නැතුුන් ගේු ගැයුම් රූපවාහනියාආද දේවල් නරබන නිසා එම කාරණාවක් බුද්ධාගමය කොහෙවත් සඳහන් කරලනෑ හැබැයි නිවනට යන්ඩ බාධාවක් තේනවා කියන කාරණාව විතර පැහදිලි කරනවා. ඒකයි උපමා කළේ පැවිද්දාගේ ගමනයි ගිහි කෙනාගේ ගමනයි හන්සයාගේ ගමනට සහ මොනරගේ ගමනට උපමා කරලතිනේ නිසා. බුදුරජාණන් වහන්සේ අනෝපු ශික්ෂා පදවලට මනවද කියන්නේ ප්‍ර්ඥප්ති ව භාගිතුන් වහස දේශනා කරපුවා ප්‍රග්ඥප්තිවදද පංච සියලය අයිති වෙන්නේ ලෝකවද්දි ගනයට තෙතුරට ප්‍රග්ඥප්ති වදද ශික්ෂාපදයක් උල්ලංගනය කළලා කියලා ඒ කාන්තයෙන් නිරයට යනව කියන කරණාව කියලා කියල නෑ හැබ නිවනට බාධාවක් තියෙනවා භාගිතුන් වහසටහකි රවිවෙච්ච නිසා භාගිතුන් වහසට අකීකරුණුනිසා නිවනට බාධාවක්තියෙනවා. බොද කීකරුශිෂයෙක් බවට පත් වෙලා නෑ. අනිත්කාරණාව තමයි මේ සිල් පද වලින් භාගිතුන් වහසේ අපිට දක්වලා තියෙන්නේ කෙලෙස් සමනය කරඩයි. සිල්පද පනවලා තියෙන්නේ කෙලෙස් අවම කරඩයි. නිවනට අන්ඩනං කෙලෙස් නැතිවැඩු නන. රහත්ව එෙන්න්නඩන්නම් කෙස් නැත්තරට නැතිවැඩු. මිසිල් පදමකටද කෙලෙස් නැති කරන්නට ත්‍රාත්‍රී ආහාරය කෙලෙස් උපදින තැන ්‍රාත්‍රී ආහාර නොගන්න කෙනෙකුට රාත්‍රී ආහාරය නෑ කියලා කාරණාවක් දැනෙන්නවත් නෑ රාත්‍රිය උදාවන පහෝදා එලිවුණ ව්‍යආහාරය පිළිබඳව කිසිම කල්පනාවක්නේ ඇයි ඒකින් බොහෝ කාලයක් අත් හැරිලා වෙළකිලායින්න නිසා මු ්‍රරා්‍ර හාර අනුභව කරනට හැන්දව හතාට වෙනකොට බොහෝසයා පහසුේ බොහෝසේ බටගිනී මොක ඒක ජීවිතයේ අංගයක් බවට පත්වෙලයිතියන්නේ ඒ නිසා ආහාර අවශ්‍යයිචන කලේසයක් අපි ළඟ තියෙනවා ඉට නැටුම් ගැයුම් ැයුම් ආදී දේවල් බලඩ ඕන කියලා කෙලෙස් සිත අපිගාාව තියෙනවා අන්න ඒක නිසයි මේ ගමන බාධයි කියල සඳහන් කළේ පෙහෙවත් සමාධං වෙච්ච දවසක අපි මේ සියල්ලෙන් අතමි දෙනවා. හැබයි ඒ පැවිෂය හතරකට විතරයි. දං හහින්ද මේ පැවිෂය හතර හරියට නිකන් කෑමබීම දෙන්න ඇතු ගස් බැඳර ගත කරන කාලයක් වද. හරි අමාරුවෙන් තමයි ඉන්න. ගහි බැඳල ඉන්න අමාරුවෙන්න්නේ. දැන් හරි අමාරුවෙන් තමයි ඉන්නේ ආහාරවේල නැතු. රි අමාරුවෙන් ම ඉන්න සුපුරදු ටෙල් නාටිය ලඩ නැතිවු. හරි අමාරුවෙන් තමයි ඉන්නේ ක්‍රීඩා තරගේ බලන්ඩ නැතිවෙච්චකනිසා. අන් නිසා කල්පනා කරන්නේ වහාම ගිහිල්ලලා හෙටවුදේ සිල් පවාරණය කරලා ගියපු ගමන් ඊය විකාශනය වෙච්චේ එකත් අද බලන්ඩ පුළු හංකංවර්තමාන තියෙනවන්නේ එඳ අද ගපු ගමන් හරි බලනො අය කියන්නේ. ඒක් ලේසේ නැති කරලදද නෑ ලේසේ තියෙනවන්න ඒක නිසා තමයි ඉනිවනට බාධයි කරෙකිවී. සිිල්පද පනවලා තියෙන කෙස් අවම කරන්න නමු අප ඒ කෙස් එහෙම අවමවෙලා අවම වෙලා නැති නිසා තමයි මේ ගමන් දෙක මොනරගේ හන්සයාගේ වගේ කෙල උපපු මාකලී. පැවිද්දා යාව ජීවෝම සීලයක් මත පිහිටලා ඉන්න කෙනෙ. එනිසා අහවල් දවසි අහවල්ද කරන්නවා අහවල් කාරණාවට එලඹෙනව කියල කරුණක් නැහැ භාගයතුන් වහසිරකීකරු වෙලා ධර්මරථනයට අවනත වෙලා සම්පූර්ණෙන් ඒ වගින් අත මිදිලැන්නේ එතර යම් කෙනෙක් සෝවාන් වෙඩ බලාපොරොත්තු වෙනවන ප්‍රථඟුතු මාර්හත්වේ කරායන්න්න බලාපොරොත්තු වෙනවන සෝවාන් වහන්සේ ඒ අතිවුතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගැනීම සඳහා අත්හල යුතු සංයෝජනතුනක් පැහැදිලි කරනවා සක්කායිදිට්ටි වෙතිකිච්චා සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන නැත්තටම නැතිවුණු දවසට මේ උතු මාර් මාර්ගඵලයට යන්න පුළුවන්. එදට ඒ මාර්ගඵලයේ ලබාගත්තට පස්සේ මේ සංයෝජන නැති කරනවද. සංයෝජන නැතිවුණට පස්ස මාර්ගඵලයේ ලැබෙනවා ඒ කියන්නේ සෝවාන් තැනට එන්ඩ නං සෝවාන් වෙන්ඩ කලින් තමන් සෝවාං වෙච්ච කෙනෙක් වගේ ඉන්ඳුව. ෝවාන් වහන්සේ නක් කොයි වගේද කටයුතු කරන්නේ සෝවාන් වහන්සේ නම ගි සිතුවෙලි කොයි වගේද සෝවාන් වඩ කලින් එහෙම ඉන්ඩෝනය ඇයි සංයෝජනතුන නැතිකිරාට පස්සන සෝවාන් මග ලැබෙන්නේ දෙන ඒ සංයෝජන අපිට එක පාරම නැති කරන්න බෑන වතු කලයක් බිඳ වගේ එනම් කාලයක් තිසේ උත්සාහ කරලන සංයෝජන නැති කරගැඩෝනි එහෙමනම් සෝවාන් වඩ කලින් සෝවාන් වනාා වගේ කටයුතු කරඩෝනෑ සකදාගාමි වෙන්ඩ කලින් සකදාගාමින් වහන්සේ නමක් වගේ හැසිරේෙන්ඩෝන අනාගාමින් වහන්සේ නමක් වගේ හැසිරෙන අතරතුර තමයි අනාගාමී මාර්ගඵලය ලැබින්. රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන කොට තමයි හිටි හැටී අර්හත්වය ලැබෙන. අංගක නිසා අපි මේ සමාධංවෙන් අෂ්ාංග පෝසත සීලියය ඉඳලා. සමාධං උුණනානන් යම් සිිල්පදාටක්. එක මුළු ජීවිතයෙන් ආරක්ෂා කරන්න පුළහන්නං ඒතුළයි මහ විශාල වටිනාක මක්තිය අන්නේ ඒක නිසා තමයි ඉලෞතුරා බුදුරජාණන් වහන්සේ සාක්‍ය වන්සික යගෙන්යහවේ මහරජ පන්සේල් ලිතරක් ැක් හ මැද්ද කියලා න අසී මාන්තික ප්‍රඥ්ඥාව මහ පුදුමාකාර ශ්‍රද්ධාවක්තියෙන නිසා ඊළඟට බාගිත වහන්සේට සඳහන් කළේ ස්වාමීණී එහනම් මෙතැන් පටන් දිවිහිමෙන් සාක්‍ය වන්සසික ආරක්ෂා කරන්නට සල් කියලා ආ එහෙම ගුණ පුරාගන යන අතර තමයි ඔය උතුම් මාර්ග පල කරා ගමන් කරන්න පුළහන්කම තියෙන්න්නේ එනිසා අපි කල්පනා කරන්නුවන මේ මේ මාර්ගඵලයටවත් මේ ජීවිතෙන් එළඹෙනවා කියලා කියහම අපිඒ මාර්ගඵල ලබාගන්නට තරම් සුදුසු මට්ටමෙන් මේ වෙනකොට ක්‍රාත්මක වෙනවාද කියන කාරණල් අපි පෞද්ගලිකව තමන්ගෙන් අහල විමසලා බලන්ඩුවන්නේ අන්නේ ඒ නිසා මෙතන සඳහන් කරනවා සෝවාන් මාර්ග සමාදිය සතරාපායට යන ගමන සම්පූර්ණයෙන්ම වලක් වනවා. ඊට අමතරව අරහත් මාර්ග සමාධියෙන් සියලු කෙලෙස් සහමුලින්ම නැති කරලා කාම රූපා අරූප කියන තුන් ලෝකයෙන් මේ සත්වයා එතර කරවනවා කියන කාරණාව මනාව පැහැදිරි කරලා දැක්වලා තියෙන්නේ එක නිසා. එලකට පිිතිී සඳහන් කළා ආනන් තරීගන්. ආනං තරීියන් පාපුනාති ආසවානං කයය ඒ කියන්නේ ආශ්‍රවයන් සේකිරීම සඳහා ආනං තරීයේ සමාධයට පැමිණයි. එම සඳහ කල නැවත සඳහන් කරනවා මුලින් සඳහන් කළ ආනන්තරිය සමාදිය ගැනමයි මේ කියන්න කියලා. ඒ කියන්නේ ආශ්‍රවයන් ශ්‍රයකිරීම සඳහා ආනන් තරීයේ සමාධයට පැමිණෙ යනුවෙන් කියලතිෙන් නෙත් මුලින් කියපු කාරණාවමයි ආනන් තරීයන් පාපුනාති ආසවානංකයාය කියලකිවේ එකයි යාවතා භික්හවේ දම්මා සංකතා අරියෝ වට්ටංගිකෝ මක්්ගෝ තේසං අගමක් කායිති සඳහන් කරනවා අංගුතර නිකායි චතුක නිපාතියේ අග ප්‍රසාධ සූතරය තමයි මේ ප්‍රකාශය භාගිතුන් වහස කරන්නේ මහනෙන හේතුවෙන් හටගත්ත යම්තාක් ධර්ම ඇත්ද ඒසිියල් අතරින් ආර්යෂ්ඨාංගික මාර්ගය උතුම් කෙළමම සඳහන් කරනවා. එදම්පි ධම්මේ රතනං පනීතන් ධර්ම රතනය කෙරෙහි රථන භාවේද අන්නේ වගේම ශ්‍රෂ්ටයි. ඒ තේන සච්චයන ස්වත්්‍ය හෝතු ආංගේ සත්‍යානු භාාවෙන් සත්‍ය අට ශාන්තියක්ම වේවා මේ විදිහට භාගිතුන් වහන්සේ මේ ආනන්තරීක සමාධිය අනිත් සමාධීන් සමඟ සමාන නොවන බවදේශනා කරලා ඒ නිසාම සියලු සමාධීන්ට වඩා මේ මාර්ග සමාධිය සත්‍ය වශයම ශ්‍රේෂ්ඨයි කෙල දේශනා කරමින් මාර්ග ධර්මගුණෙන් සත්‍යයක් ක්‍රියා කරලා ඉං අනතුරුව මේ උතුම් රථන සූත්‍ර දේශනාවේ හයවෙනි ගාථරත්තනයෙන් වාගිත වහස විශේෂයෙන් සඳහන් කරනවා ඊළඟට මෙසංසාර ගමන කෙරවල කරන්න උතුම් රත්නත්ත්‍ර ආශිරුවාද අරගෙන කොහොම දෙයන්න කියන කාරණාව විශේෂ කරුණකින් හයවෙනි ගාතාවෙන් ඇහැදිලි කරලා දේශනා කරනවා වන පින්නතුන ඒ පුග ගලා අට්ට සතම්ප සත්තා කියන මේ හයිවෙනි ගාතාරතනය. මේ ගාතාරතනෙන් මොනොවද දේශනා කළේ කියන කාරණාව ඊළඟ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉතිරු කරමින් අද ධර්මදේශනාවට තියෙන කාලයේ නිවාවෙලා නිසා උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ පස්සෙන ගාතාරතනයෙන් සිදුකරන්ටයදන අන්තිම ධර්මදේශනාව, දේශනා මාලාව පුරාවට සිදු කරන හතරවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමාස් කරමින් මේ උතුම් වූ ධර්මදේශනාව ලෝකේයට දානය කරන්න අද දවසේ දායකත්වය දැරූ හෙමුටාන මුල්ලේරියාව නවනගරයේ ජයන්තිමාවතය පදිංචි අනිල් වසන්ත වනිගසූරිය මහත්මා බද්‍රා වනිගසූරිය මහත්මිය හා තෙනුක් වනිගසූරිය පුතනුවන් ඇතුළු වත් පිරිස විසින්. උතු මරමුණ හැටියට සඳහන් කරනවා නිදනක් ප්‍රාප්තියට පත් වන DD වනිගසූරිය පියාණන්ට WGජනෝනා මෑනියන්ට WE පේමරත්නපියාණන්ට PD සමලාවතී මෑනියන් ඇතුළුව සංසාර්ගත මේ පරලෝගිය සියලූම ඥාති මිත්‍රරාදීන්ට මේ පින් අනුමෝදන් කිරීම මේ අවස්ථාව සඳහා සහභාගි වෙන සියල දෙනාගේම නමින් මිය පරලෝගී සියලුම ඥාතීන්ට පුුණ්‍යාණුමෝදනාක් කිරීමත් මේ උතුම් පින්ක මේ තවත් අරමුණක් හැටිට සිහිපත් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරන දේශකයණන් වහන්සේගේ දෙමවුක්පියන් දෙපලට හා සහෝදර සහෝදරීියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර විදේශගතව උසස් අධ්‍යාපන කටයුතුවල නිරත නොක් වනිග සිවරිය පුතනුවන්ට අධ්‍යාපන කටයතු සාර්ථක කරගැනීම සඳහා රැකයා කටයතු සාාර්ථක කරගැනීම සඳහාත ්‍රත්නත්‍රේ ආශිරවාදයනවා ඩුව ලැබේවා කියෙල ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට සහභාග වූ සියලු දෙනාටම මේ ධර්මදාන මේ කුසල බලයෙන් ඉතාම ඉක් මං බබයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවෙෙන්ඩ මේ කුසල් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. අප විසින් රැස්කරගත උතුම් සද්ධර්ම දානානි සංසයත්. දේශනාවේ දායකත්වේ දරූපින්නතුන්ටත්. ධර්මශ්‍රවණය කන ලක් වැසිලොෝ වැසි ඔබසිීලදනාටමත් අඩුනැතුූ අනුමෝදං කරමින් ඒ කුසල ශක්තියත් මෙ වතුම් ප්‍රාර්ථනාසිියල්ල මුදුන් පත්කරගැනීම සඳහාම තුවේවා කියෙල ආශිරවාද කරනවා. ආකා සට්හාාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරැක්කංතුළුකසාාසනං දේවූ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුච පීත බවතුළුකු චේරාජා භවතු දම්මිකු